මහාචාර්ය මේ අපේ සුනන්ද මහත්තයා ඔය මේ පෝලන්තෙට ගිහින් පශ්චාත් උපාධියක් කරන්න ගිහිල්ලා අපි උපදේශකවා අපිට කිව්වා ඇයි ඔයගොල්ලෝ මේ කරන්නේ නැත්තේ මේ අර යුරෝපයේ තියෙන හොඳ උත්සවයක් තියෙන ළමා සාහිත්‍ය ගැන මොකද්ද හාන්ස් ක්‍රිස්චියන් ඇන්ඩර්සන් ඇන්ඩර්සන් ලෝක සක්විතී අගෙන හරි අපි කරන්න කිව්වා ඔන්න පටන් ගත්තා කලින් වැඩමුළුවේ 1985 එතකොට මොකද්ද වසන්ත ළමා කතාව අධ්‍යාපන මාධ්‍ය ලොකුම කරන්නේ ඇන්ඩර්සන් මේ ලේකේ ගැන අපි වැඩසටහන කරනකොට මේ අමතර තිරෙන් පිටපස කතාව මට කියන්න හිතෙනවා ඒක ඔබතුමාලාට වැදගත් වෙනවා මේ කාලේ අද්දෝසෙම නීත්‍යානුන වාචිකව දරුවන්ට තානා ළමා පොත් ලියන මම බය නැතුව කියනවා එහෙම තමයි ඔබතුමා ඉපදිලා නැගිටි ඔබතුමාගේ පොඩි දරුව කාලේ මේ ඒ කාලේ ළමයින්ට පොත් ලියන්න දෙන්නේ නැහැ අවසර ඈ ඉතින් මේක අපි අර මහාචාර්ය කන්නාමත් එකතු කරලා වචන 100ක පොතක් ලියන්න හැදුවා මේ ඔකගේ මේ අමාත්‍යයන් තමයි චක්කලිකලෝ අවන්නේ වසන්ත කඳුරන මේ ළමයි එවන්න කැඳවන්න කියලා එහි චක්කලිකල යුන ඉස්කෝලේට ඔබේ ඉස්කෝලේ ළමයි තෝරලා දෙන්න ඔබේ ඉස්කෝලේ ළමයි තෝරලා දෙන්න වසන්ත කඳුර එහෙමයි ඒ කාලේ ඈ හරි ඩිමාන්ඩ් එක ආවන්න ලියු ටික එතකොට 1000 කතර එකතුණා ඒකෙන් අපි තෝරගත්තා ලියන්න පුළුවන් ළමයි හොඳ රචනා ලියන්න පුළුවන් ළමයි ඒ කණ්ඩායම තියන ලිය මහාචාර්ය උනන්ද මහේන්ද්‍ර මහත්තයා ඉදින් අරදස මහත්තයා එතකොට අර මේ අර අර කවුද සිවිල් දෙන්න ඕන විදිච්ච මල්ලේ වේතියා මේ ලියනවා අලුත් දෙයක්නේ අර අලුත් වැඩක් ලියලා ඉතින් මේ අපි පුංචි ගියපු පැටවු ටිකත් හොඳට බලන ඉන්නවා මේක තියා මේක තියා විදිය අර ස්කෝලිගනේ මේන විවෘතව එතකොට අර කොල්ලෝ මේව සාකච්ඡා කරලා කතා කරලා මේ පොත මේ කතාවක් තෝරගත්තා ඒක. අපි මේ කාගෙන්ද කවුද දන්නේ? අපි ඉති ප්‍රචාරය කරනවා. දරුවනේ අද ওই ගේටියෙන් පාසලට ආපු දරුවෙක් අද මෙතෙන් කියන්නේ ළමා ලේඛිකා පිට වෙලා. ළමා ලේඛක වරම් ඒ මැජික් එක මෙතෙන් කරනවා. මේ විස්මිත පොත ලිපීමේ තරගයේ විස්මිත මුද්‍රණාලයක් හදලා ඉතින්. අවතුමා ඒ කාලේ විස්මිත මුද්‍රණාලය කිව්ව මොකද දන්නවද? අර මරදානේ තියෙනවා චිත්‍ර අකුරු නිෂ්පාදකෝ කියලා ඒකෙන් තමයි මුළු රටම මේ මාතලයටත් එන්නේ ඒකෙන් තමයි. ඔයවත් ඒ අකුර අර මේ ඩිජිටල් මුද්‍ර නැහැ. අකුර කන පිටට තියෙන මේ ඊයන් අකුරු තිබලා තදුනාම අජු ගිහිලා එනවා. ඒක තමයි රටාව. ඉතින් ඒ අපි ඒ කාලේ යන පිටික ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි ඒව අකුරු ඊයන් අකුරු කියන උසන පැත්තක තියාන ඉන්නවා. ළමයි ටික මෙතන ලියනවා. දැන් ප්‍රතිපල පැය දෙකක් විතර යනකොට ප්‍රතිපල නිකුත් වුණා. නිකුත් වෙනකොට මේ ළමයි හොඳට අනේ මොකද අවුරුදු 9ක් 10ක්වත් ඇති මේ එක පුතේ සුනන්ද මහේන්ද්‍ර මහත්තයා අත්පිටපත මෙහෙම උස්සන යනවා. මෙහෙම උස්සන යනකොට දුවගෙන අර්ථේ යනකොට නිෂ්පාදනය ළඟට යනකොට එක පුතේ සර් මගේ අත්පිටත කොහෙද ගෙනියන්නේ ඈ එක බට්ටි කේ ගන්න මගේ කතා කොහෙද ගෙනියන්නේ කියලා ඒ බටු පුතා තමයි ඈ එතකොට අර ගරු එමෙතුමනි මේ ගෞරවය ඔබතුමන් මම මේ දැනගත්ත මේ දෙන්න මේක ජනගත වෙන්න ඕනේ මේ ලංකාවේ ප්‍රථම සම්මාන දෙන UNESCO පදනමක් ඇරෙත ප්‍රලංගත ප්‍රථම ලේකිකා තමයි මේ හොඳමයි ඒ තුතියේ මොකද නිශාන්ත පුතා ඔක්කෙල ගාමිණි නිශාන්ත කුමාර කියන රහවස ඔක්කෝම උඩ පැනලා සතුටුනා ඔබ තමයි ඒ සම්මාන දෙන හැදෙන ගහ දෙපැත්තෙන් දෙනේ කියලා ඊව වාගේ අමල් පිටුසහ කුරුපාලෝ නෙවෙයි ඔබට තව දහසක් දේවල් ලියන්න කරන්න පුළුවන් ඒ නිසා මේ සතුටුදායක මොහොතේ මේ ගැනම විග්‍රහ කරන්න යන්නේ නැහැ මොකද අපේ අනුර පුතා ගොඩක් අතතරේ කිව්වා මම එකක් දෙකක් කර කියන්න ඕනේ මේ කුරුළු පාඩු වචන දෙකක් කතා කරනවා නම් මේ රටේ හොඳම විද්‍යා ලේකක රාජ්‍ය සම්මානය හම්බුනේ මට එමෙතුම්බනේ එතකොට ඒ රාජ්‍ය සම්මාන දෙන මම මේ සමහර මේ ජනතාවට ජනගත කරන විද්‍යාත්මක පදනම දිග ලිපිය ලියන්න ඕනේ නමුත් අපේ නිශාන්ත පුතාගේ
එක එක පේලියකින් කියන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විද්‍යාත්මක පදනම ඒ කතාපතේ ලියලා තියෙනවා. ඉර එළිය ඉර ඉර දිව්‍යන්තර හවුනාම මොනද ගස් හැදෙන්නේ නැහැ, ගෙඩි හැදෙන්නේ නැහැ, මේ ඔය මේ වීට් වින් එකකට ගන්නේ නැහැ, පළ දරන්නේ නැහැ. ඔය මහ විද්‍යාත්මක සංකල්ප. ඕක ළමා මනසට ඒ ලදරු කාලේ ඊ ආකාරයෙන් ළමාපතුන් දැන්නමහම ඒක විද්‍යාත්මක පදනම සත්‍ය 4-5දී 7-8දී 10-12දී සර්තවි ජීවිතයේදී හදෙන්ද අර මුලට හදවතට දාන මූලික සංකල්ප තමයි දෙගත් වෙන්නේ.